සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා කතුපකාර මත්තානං සරන්තකේචි මානුසා ජීවිතං දෙන්ති සෝමෝච සෝමදන්තස්ස අත්තනෝ මමේව බුද්ධෝ මමේව ධම්මෝ මමේව සංඝෝ ලෝතර බුදු පියාණන් වහන්සේ මගේය දහම මගේය සඟරුවන් මගේ කියන බැතිමත් සිතින් හැම දෙනාම මේ ආකාරයට මේ ශාලාව පුරාම හැම දෙනා රාසීභූත වෙමින් බලාපොරොත්තු වන්නේ තුන් සිත පහදවාගෙන බුදු බණ පදයක් අහනවාය කියන උදාර සිතිවිල්ලෙන් හැම දෙනාම සූදානම මේ කාව්‍යමය ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි. දහම් අවවාදේ ඉතාමත්ම කෙටියෙන් කරමින් මේ ධර්ම දේශනාව සඳහා යොමු වෙන්නටයි අප දෙදෙනා වහන්සේගේම සූදානම. එමනම් හැම දෙනාම සිත, කය, වචනය කියන තුන්දොර සංවර කරගෙන හොඳින් බණපදයක් අහගෙන ජීවිතයට ලබා ගන්නවාය කියන උදාර සිතිවිල්ලෙන් හැම දෙනාම ධර්මශ්‍රවණය කරන්නට ඕන. බණ ඇසීමෙන් පින්වත්නි ආනිසංස පහක් ලැබෙනවා අපේ ජීවිතවලට. අස්සුතං සුනාති, සුතං පරියෝදපේති, කංකං විතරති, චිත්ත මත පසීදති කියන මෙන්න මේ විදිහට කාරණා පහක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. සිංහලෙන් කිව්වහම අස්සුතං සුනාති නොඇසූ දෙයක් අහන්න පුළුවන්කම ලැබෙනවා. කාව්‍ය ශාස්ත්‍රය ගැන වෙන්න පුළුවන්, සමාජ විද්‍යාව මනෝවිද්‍යාව පිළිබඳ වෙන්න පුළුවන්, ලෝක විෂය පිළිබඳ වෙන්නට පුළුවන්, කුමන වූ ආකාරයෙන් හරි යමක් ඔබට අහන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම සුතම් පරියෝදපේති, ඇසූ දෙයක් නම් පින්වත්නි නැවත වර්ධනය කරගන්න ඔබට පුළුවන්කම තියෙනවා. දිටින් උජුන් කරෝති, ඒ කියන්නේ නිවැරදි දැක්මක් ඇති කරගන්න පුළුවන් ධර්මශ්‍රවණය කිරීමෙන් බණ ඇසීමෙන්. කංකං විතරති, කිසියම් ආකාරයක සැකසංකාවක් පහළ වුණොත් එය දුරු කරගන්න පුළුවන් ධර්මශ්‍රවණය කිරීමෙන්. චිත්ත මස්ස පසීදති, බණ ඇසීමෙන් සිතේ පැහැදීම උදා කරගන්න පුළුවන්. ඔන්න ඔය මං කිව්ව කාරණා පසෙන්
එකක් හෝ ඔබ අද දවසේ අරගෙන අයියන් නිසා සදහසිතින් කැමැත්තෙන් ආසාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නට. දහම්සොඬ රජතුමා ඔබ දන්නවා, දහම්සොඬ කින් රජතුමා උපත ලැබුවේ අබුද්ධෝත්පාද කාලේ, බුදු කෙනෙක් පහළ නොවෙච්ච කාලේ. ඒ කතාව මා අමුතුවෙන් කියන්නට ඕනේ. එතන දහමට ලොල්ව ආශාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නට ඕනේ. අද ඕන හැටි අපට බණ අහන්න බණ මඬුවලින් පුළුවන්කම තියෙනවා, ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය වලින් බණ අහන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ කෙටි විරාමයේදී හැම දිනාම අද අපද දෙනා වහන්සේ මාතෘකා වශයෙන් තබා ගන්නේ අතීත බුද්ධ කාලයට එහා සිදු වුණ කතාවක්, ඈත අතීතයේ සිදු වූ කතාවක්. කල්යාණ මිත්‍රත්වයේ තියෙන මිත්‍ර පාක්ෂික භාවයේ තියෙන උදාරත්වයේ විහිද දක්වන ප්‍රකාශ වෙන සෝම බ්‍රාහ්මණ කතාව තුළින් තමයි මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. කවුරුත් සාදු කියන්නේ හිතවත් කමට බැඳේ මිතු දාමේ ආසම සාමයි කලගුණ සැලකීම කොමත් හොඳම තමයි තම දිවිදේවා හෝමිතු දම රැකුණ ලැමයි යහපත් කෙනා ලොවේ කවදත් එහෙම තමයි පුරණ දඹ දිව සැවැත් නුවරේ නිතර ගුණ දම් කෙරෙනවා නොයෙක් උදවිය නොයෙක් දේවල් රැගෙන පින්කම් කරනවා සෝම නම් බමුණෙක් ද මේ අතර එහිම වර දේ දෙනවා සොහොට හිතවත් සෝම දත්තද ඒ වැරැද්දම කරනවා ඒ වැරැද්දම කරනවා යාළුව දේ දෙන දුකෙලිමින් ඇවිද යති හමුවන දෙයක් ඇත්නම් උගසට තබති ලද ලද දානය සුදුවටම දිය කරති වනසති දානය යාලි එනයින් සාරි කරති වනසති දානය යාලියේ නයින් සාරි කරති සාදු කියන්න කවුරු අද මේ උතුම් කාමමය සුගායනය තුළින් අපි දෙදෙනා වහන්සේ තරුණ පරපුරට ගැලපෙන මිත්‍රත්වය කල්යාණ මිත්‍රත්වයේ පිළිබඳවයි ඔබට මේ කියන්නේ ඈත අතීතේ බරණස් නුවර සෝම බ්‍රාහ්මණ සහ සෝම දත්ත බ්‍රාහ්මණ කියලා යහළුව දෙන්නෙක් ජීවත් වෙනවා මේ දෙදෙනම පින්නතුනි සෝදු ක්‍රීඩාවට ලොල්ලලා
එකතු වෙලා හිටපු දෙන්නේ. අපි දන්නවා කුණු කුණු වලටම තමයි එකතු වෙන්නේ. එනිසා වතුර වතුරටම තමයි එකතු වෙන්නේ. එනිසා පින්නතුනි සෝම සහ සෝම දත්ත බ්‍රාහ්මණ මේ දෙන්නා මෙහෙම කාලය ගත වීගෙන යනකොට මේ දෙදෙනා එකතු වෙලා සූදු ක්‍රීඩා කරලා බොහොම අපූරු සිදුවීමක් සිද්ධ වෙනවා. අපේ හාමුදුරුවනේ අපි ඒ ගැන මෙන්න මේ විදිහට මේ පින්නතුන්ට පැහැදිලි කරලා දෙමු. මිතුරු දාමින් සුදුවටම කාලේ ගෙවනවා. සතුරු බවින් මනස පාපයටම ඇලෙනවා. වෙන කිසිවක් නොමැති නිසා මෙහෙම කෙරෙනවා. උතුරු සාලුව සූදුවකට ඔට්ටු තියනවා. සෝම දත්ත ඒ ඔට්ටුව පිලි අරගන්නේ දාදු කැටය ඉරණම ලෙස පෙර සිදුවන්නේ. දෛවය ඒ වටානි බඳ වම කැරකෙන්නේ. සෝම බමුණු එදවස එහි දී පරදින්නේ. කවුරුත් බැති සිතින බන අහගෙන ඉන්න. තව අය නිදි කිරති නිදි වරලාද ඔන්න. මටත් නිදි මතයි ඔබ දැකු මෙන් ඔන්න. සාදු හඬක් දෙමු නිදි අය ඇහැරෙන්න. උතුරු සාලුව පරාදවි දුකක් දැනෙනවා. සෝම දත්ත දිනුම් සෝම පරාද වෙනවා. අත්තේ තිබුන මුදුව සූදු පිටියට එනවා. දදු කැටය මුදුවේ අයිතිය පවරනවා. අල්ලා ඔට්ටුවට අත පෙරැස් මුද්ද නැවතත් පැරදුනා. මක් කෙරුවම ඇද්ද මනසක් තිබෙන විට සූදුවකට බද්ද මිනිසුන් කරනවලු ආශා හායුද්ද.
දිනුවොත් සතුට පැරදුම වේදනාවකි සුදුව මනස රවටාලන මුලාවකි සමහර තැනක කෙනෙකුට එය කලාවකි දැන් මේ දෙන ගෙදරට යන වෙලාවකි පින්වත්නි සෝම බ්‍රාහ්මණයා සෝමදත්ත බ්‍රාහ්මණයට තමන්ගේ උතුරු සළුව පේරස් මුද්ද මේ දෙකම පරාජයට පත් වුණා. දැන් මේ දෙදෙනා මේ විදිහට මේ සූදු ක්‍රීඩා කරලා නිවසට යන වෙලාවය. පින්නතුනි නිවසට යන වෙලාවේදී සෝම බ්‍රාහ්මණයට සෝමදත්ත බ්‍රාහ්මණය කතා කරලා කියනවා අපි දැන් ගෙදර යමු කියලා. අපේ හාමුදුරුවනි ඒ වෙලාවේ සෝම බ්‍රාහ්මණය මොකක්ද සෝමදත්තට කියන්නේ? එනු මැන මිතුර ආපහු ගෙදරට යන්න කීවත් අකමැතිය ඔහු සමගින් යන්න නොමැතිව උතුරු සළුවද මුදුවද දන්න නොහැකිය මිතුර මට නම් ගෙදරට යන්න උඩුකය නීරා වරණයි පාරට බැහැලා ගියොතින් දකින අය හිනෙහි මා දැකලා ගෙදරින් ආහයි කෝ ඇඳිවත් මුදු කියලා එනිසයි කියන්නේ එන්නට බෑ කියලා සෝමදත්ත ගත්ත සාලුව ආපහු දෙනවා දැන් යමු එහෙනම් කියලා ඔහු පවසනවා ඒත් යන්න බෑ කියලා තවම ඉන්නවා ඇයි දැන් ඔබ එන්නේ නැත්තේ කියා අහනවා ගන්න රන් මසු දහසක් මේ මුන්ද වටිනවා අතේ මුන්ද නැති බව දැක කලහ කරනවා දුකෙලි බව පැවසුවොත් තවත් බනිනවා මුන්ද නැතිව ගෙදර යන්න බැහැයි කියනවා
මුද්ද නැතිව ගෙදර යන්න බැහැයි කියනවා මිතුදම වටිනවා රන් මුදු වකට වඩා මොහුබේ රාගනිමි හුමටද එයට හඬා දෙන්නෙමි මුද්ද ගෙනියන්නට කුමට විඩා පුළුවන් දිනෙක දිය යුතු ආපසුව දොඩා කළ උපකාරයට මිතුදම වැඩිවන්නේ පනහා සමානව එක් වීලයියුන්නේ දුකිල පැරදි වාසන්තුව ආ පසු දෙන්නේ ඒමිතු දහමහිත මිතුරන් කරලන්නේ වෙන තැන්වලදි බන කියනා මේසේ මත ටොපි චොකලට්ද සූකිරි පැණි පිරි ඇත අද බන කියන මේ ආසනය මත හත් දෙයනේ ඔය කිව් කිසි දෙයක් නැත මේ ආකාරයට පින්වත්නි එදා සෝමදත්ත කියන මේ බ්‍රාහ්මණයා තරුණයා තමන් දිනාගත් සියලුම වස්තුව අර සෝම බ්‍රාහ්මණයාට ආපහු දීලා ගෙදර යන්නට ඉඩකඩ සලස්වලා දෙනවා පින්වතුනි මෙන්න මේ සිද්ධියෙන් මේ දෙන්න අතර දැඩි මිත්‍ර පාක්ෂික භාවයක් මිත්‍රත්වයක් ඇති වෙනවා පින්වතුනි කාලය මෙන්න මේ ආකාරයට ගලාගෙන යද්දී අපේ හාමුදුරුවනි දිවිහා සමානව මිතුරන් වීඉන්නා සෝමදත්ත සොරකම්වල නියලෙන්නා බොම කලක් සැඟවිදුර දිගයන්නා රජපුරුෂයන් හට ඔහු පසුහසුවන්න නගරයේ තැන තැන නොයෙක් වැරදි කළ මිනිසෙකු පිළිබඳ සැලවෙනවා රාජපුරුෂයින් ඔහු ගැන සොය සොය නිතරම විමසිලි මත් වෙනවා නිතරම විමසිලි මත් වෙනවා සෝමදත්ත පාර දාරයේයෙදිලා නැවත වතාවක්
පසු වෙනවා අතින් පයින් තාලලා ගොටි ගහලා රජු ඉදිරියටම ගෙන යනවා රජු ඉදිරියටම ගෙන යනවා දෑත පිටිකරහයා ගෙන බැඳි සොරෙකු මහරජු ඉදිරියේ වතාවක් හසුවගෙන විත් පැමිණිල්ල සැලවීතියේ පැමිණිල්ල සැලවීතියේ දුන්න ඔවදන් එපා කියලා මූට මේ ලොව නොසරියේ බෙල්ල කපලා මරාපල්ලා සැපවැඩි සිරමැදිරියේ සැපවැඩි සිරමැදිරියේ සෝම දත්තගේ හිසද බූගා ගෙලට වදමල් දමමිනා සුරුන් මරනා තැනට ගෙන යයි එදාවද බෙර ගසමිනා එදාවද බෙර ගසමිනා අතර මගදී සෝම බමුණට සෝම දත්තව හමුණා යහළුවාපත් මේ අනතුරෙන් හද මඩල කම්පිත වුණා හද මඩල කම්පිත වුණා මල්මල්වාගේ දුදරුවන් මෙහි ඉන්න බන අසනවා නිරතුරුවම බැතියෙන්න තුපි චොකලට නැතත් අපසන්තකේ ඔන්න පින්දෙමු පින් වලින් අඩුවක් නැත ඔන්න මොනවද කරන්නේ මොනවද සිදුවන්නේ නෑදැන් සිතට කිසි කරුණක් වැටහෙන්නේ ඔහොදොටු සැනින් හදවත සිත කැලඹෙන්නේ කෙලෙසද මගේ මිතුරා බේරාලන්නේ සතු කියන්න පෙන්නතුනි අර වදකින් සෝම දත්තව මරන් අරගෙන යන වෙලාවේ සෝම බ්‍රාහ්මණයට තමන්ගේ යහළුවා මරන් අරගෙන යනව දකිනකොට මේ රාජ පුරුෂයන්ට කියනවා ඔබ මේ මගේ යහළුවව බේරන්න මම රජතුමාව හම්බ වෙන්නම් කියලා රජුරුව ළඟට ගිහින් කියනවා රජතුමනි මගේ යහළුවා සෝමදත්ත ඔහුව බේරන්න එනිසා ඔහු වෙනුවෙන් මම මගේ ජීවිතේ උනත් දෙන්නම් කියලා
බලන්න කල්යාණ මිත්‍රත්වය මොන වගේද කියලා එදා මෙන්න මේ විදිහට පුරවනවා මේසේ කෑමද ගෙනෙමින් කවි කියනා විටදි කොහොමද බැහැ මට වළඳන්න ගෙනාපු මේ කෑම සේරම උඩ යන්න දෙනවද සාදු හඬ කන්නඩි පුපුරන්න සාදු කිව්වෙත් එහෙම අනිවාර්යෙන්ම කන් අඩි පුපුරන්න පුළුවන් නේද හොඳයි හැම දිනම ඉතාමත්ම ගෞරවාන්විතව ශ්‍රද්ධාවෙන් මේ කයිබන සඳහා හැම දිනම යොමු වෙලා සිටින අවස්ථාවේදී එමනම් අපි ආයෙත් මේ සෝම බ්‍රාහ්මණ කතාවට යමු උපතින් උරුම වන්න ඊරනම් මිය යාමයි විපතින් බේරීම උත්තම මිතුදාමයි මම මේ කරන්නේ කළගුණ සැලකීමයි මම මිය ගියත් විය යුතු ඔව් බේරීමයි මහරජුනි හාණ්ඩවී සිහසුන ඔබ වෙනවා එහි සිටි රාජපුරුෂයෝ ඔහු හඳුනනවා සෝමදත්ත පෙර මරණින් බේරෙනවා ඔහු වෙනුවට සෝම මැරුමට සැරසෙනවා ඉඳහිට ඇහෙන මේවාගේ බණ කතාවල උත්තම මිතුරු දම් සිතිවිලි වගා කළ තම යහළු වගේ දිවි මඟව මනා කල තම දිවි පිදී කෙනෙකුට දිවි උරුම කළ දුකිලි පැරද ආබරන ආපසුදීම ඔහු කළ නිසා යාලි නිවසට හැකයාම ඒ උපකාරයට කළගුණ සැලකීම ලෙස මරණයට කැපවිය බමුණසෝම
ආකාරයට පින්වත්නි එදා මිත්‍රත්වයේ තියෙන උත්තරීතර බව පාරිශුද්ධ බව සුන්දර බව ඒ දැත් කොච්චර සවිමත්ද යන්න මුළු මහත් ලෝකයටම පැහැදිලි කරමින් එදා පින්වතුනි සෝම මරණයට එදා කැප වුණා ඊට පස්සේ සෝමදත්ත අත්හැර අර සෝම බමුණාව සොරුන් හෙලා මරණ තැනට එදා අරගෙන යනවා අපි බලමු ඊගාවට සිදු වුණේ කුමක්ද කියලා කතුපකාර මත්තානං සරන්තකේචි මානුසා ජීවිතං දෙන්ති සෝමෝච සෝමදන්තස්ස අත්තනෝ එසේ කියා සෝමදත්ත අපේ හාමුදුරුවනි මෙන්න මෙහෙමත් ප්‍රකාශ කරන තම දිවි පුදාරැක ගත් මිතු දහම අගේ ඉය ලෝකයට දත් බෝසත් ගුණය වගේ මා බේරුනත් ඔබ මිය දුනි මිතුරෙ මගේ පින්පෙත් දේවා සැපපත නිමි නුඹට සගේ යහලු සමරනවා දන්පින් නිතර දෙනවා ඔහුට පමුණනවා සෝම දෙවුලොව සැප ලබනවා මේ අයුරින් පින්වත්නි එදා තමන්ට කරන ලද උපකාරයට එදා කළගුණ සැලකීමට ජීවිතය පූජා කරන්නට යෙදුන සෝම වෙනුවෙන් ජීවිතය බේරාගත් සෝමදත්ත බ්‍රාහ්මණයා සෝම පින්වතුනි බොහෝ පින්දහම් කරලා තමන්ගේ මිත්‍රයාට අනුමෝදන් කරවෙනවා මෙන්න මේ කාලේ වන විටත් දිව්‍ය ලෝකයේ සිටින ඔහුගේ සැප සම්පත් මෙන්න මේ පින්දීමේ ආනුභාවයෙන් පින්වතුනි තව තවත් වර්ධනය වෙනවා අපේ හාමුදුරුවනේ අතහැර දිවිය වේස් ළමයේ කුණියාවෙන සිත්ගත් මිතුරුකම හමුවනු සිතාගෙන බැතිල් පිම්හදක් මේමනුලොව බලාගෙන අවසෝමදත්තව යලි සොයාගෙන ලස්සන තරුණයෙක් මා හමුවට එන්නේ විස්මිත රුවකි හැඩය කියෝහු සතු වන්නේ මින් පෙර දැක නැතත්
සතුටක් පත් වන්නේ තරුණය කොහේ ඉඳලාද කොතැනක යන්නේ මම ඔබ සොයාගෙන මයි මේ මග ආවේ මම වෙමි සෝම දෙව්ලොව ඉඳලයි ආවේ රැකිමි තුදාහම මට මේ සම්පත් පැවේ කොහොමද ඉතින් දැන් මේ මනු ලොව ජීවේ මම මේ කාලේ වනකොට මගේ මිත්‍රය නුඹ වෙනුවෙන් බොහෝ පින් දහම් සිදු කරමින් ඉන්න කාලයක මම ඉන්නේ. ඔබ මට කරන ලද උපකාරය මට කිසිදාවක අමතක කරන්නට බැහැ මිත්‍රය. මට කළ දේවල් මං කෙසේ අමතක කරන්නද කියලා තවදුරටත් කියනවා එදා. ඔබ දැක ගන්න විත් දෙව්ලොව ගෙනියන්න එහි ඇති අසිරිසිරි මොහොතක් පෙන්වන්න අපි මිතු දහම තව දුරටත් හුරුවන්න එනවද සබඳ මහදෙව්ලොව යන්න දෙදෙනා එක්වි දෙව්ලොව යනවා සෝමගේ බලයෙන් එහෙම කෙරෙනවා සත්දාවසක් දෙව් සම්පත් දෙනවා යලි දුමිනිස් ලොව ගෙන ඇරලනවා මනොලොව ගැහැනුන් වැන්දිරියෝවාගේ මුළුගිය දැන් අමු සොහොනක් වාගේ යලින්දු නිවස තුල පිරියක් නෑනේ මනුලොව දැන් ඉන්නට බැහැවාගේ මනුලොව දැන් ඉන්නට බැහැවාගේ මෙන්න මේ විදිහට එදා පින්වතුනි ඒ ආත්මේදීම තමන්ගේ යහළුවාගේ බලයෙන් ශක්තියෙන් එදා මේ යාළුවත් දිව්‍ය ලෝකෙට එදා ගියා සෝමදත්ත ආපහු ආවාට පස්සේ මිනිස් ලොව සැප සම්පත් ඔහුට එපා වුණා එම නැත්තම් පින්වතුනි කලකිරෙන්නට පටන් ගත්තා පින්නතුනි මෙන්න මේ විදිහට මිත්‍රත්වය මොනතරම් දුරට ගලාගෙන ගියාද මනුලොවින් දෙව්ලොව දක්වාම සැබෑ මිත්‍රත්වය එදා මේ විදිහට දෝර ගලාගෙන යනවා අපි මේ උත්සාහ කරන්නේ ඔබට ඒ සැබෑ කල්යාණ මිත්‍රත්වයේ පිළිබඳව ජීවිතයට කියලා දෙන්න පින්තුනි එදා මේ සෝම බ්‍රාහ්මණ සහ සෝම දත්ත බ්‍රාහ්මණ දෙදෙනා මොන තරම්නම්
ඒ සහෘද ප්‍රේමයෙන් ඒ දෙදෙනා ක්‍රියා කළාද? තමන්ට කරපු උපකාරයට කළගුණ සැලකීම වස් තමන් දිනපු ඒ පේරැස් මුද්ද උතුරු සළුව දබල දෙනවා. ඒට කළගුණ සැලකීමක් හැටියට යහළුවා මරණයට ගෙන යන වෙලාවේ ඔහු මරන්න එපා මාව මරන්න කියලා ඉදිරිපත් වෙලා මරණයට පත් වෙනවා. එතනින් නොනැවති මරණයට පත් වුණු සෝමට පිං අනුමෝදන් කරනව සෝමදත්ත. සෝම එදා දෙව්ලොව ඉඳලා මනුලොවට වැඩම කරලා සෝමදත්තට නැවත තමන්ගේ සහෘද ප්‍රේමය එදා දියත් කරනවා. බලන්න කල්යාණ මිත්‍රත්වය මොනතරම් ශක්තිමත්ද කියලා. එනිසාද මේ උතුම් කාව්‍යමය දේශනාව සිද්ධ කරන පන්සිලු යෞවන සමාජය, එවගේ මේ තරුණ දුදරුවන් සැබෑ කල්යාණ මිත්‍රත්වය ජීවිතය හඳුනාගත යුතු පවතිනවා. අද වර්තමාන ලෝකයේ තුල අපට හමුවන බොහෝමයක් දෙනෙක් පාප මිත්‍රයෝ, එහෙම නැත්නම් තමන්ගේ දියුණුව, එහෙම නැත්නම් තමන්ගේ කටයුතු වෙනුවෙන් විතරක් බොහොම ළඟට එකතු වෙන පිරිසකුයි අද ඔබට මට එකතු වෙන්නේ. එහෙම නැතුව අපේ ජීවිත ලස්සන කරන්න, අපේ ජීවිත ආලෝකමත් කරන්න, අපේ ජීවිත නිවැරදි කරන්න එකතු වෙන අය හරි මඩුයි. එනිසා සැබෑ කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්න බුදුහාමුදුරුවෝ බුදු දහමට ශාසනයට කියන නමක් තමයි කල්යාණ මිත්‍ර ශාසනය කියලා. පින්කම් කරලා අපි ප්‍රාර්ථනා කරන්නේ මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාම නිබ්බාන පත්‍යා. පින්කම් කරලා අපි ප්‍රාර්ථනා කරන්නේ මට පාප මිත්‍රාශ්‍රය නොලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රයම ලැබේවා කියන පැතුමෙනුයි අපි ක්‍රියා කරනු ලබන්නේ. පන්සිලු යවන සමාජයත් ඉන් අන්නේ වගේ කල්යාණ මිත්‍රයෝ එකට එකතු වෙච්ච තරුණ දූ දරුවන් එකට එකතු වෙච්ච බොහොම වටින යවන සමාජයක්. ඉතින් ඒ නිසා අද මේ පුංචි වේලාව තුළ මමත් අපේ විජිතවන් සහමුදුරුවොත් ඔබට කියන්න උත්සාහ කළේ කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න, පාප මිත්‍රයන්ගෙන් ජීවිතය ඈත් වෙන්න. මොකද අපිට වරද්දන්න ඕන තරම් කෙනෙක් සිටියට අපිව නිවැරදි කරන්න බොහොම අඩු දෙනයි ජීවිතය අපිට හම්බ වෙන්නේ. ඔබ නිකන් හිතන්න, ඔබේ වැරදි අඩුපාඩුකම් කියන්න ඕන තරම් හිටියට ළඟට අරගෙන වැරදි අඩුපාඩුකම් හදන්න මේක හොඳනේ. වගේම තමන්ගේ සංස්කෘතිය හඳුනන දූ දරුවන් මේ සමාජය තුළ නැතුවම නොවේ. ඒට නිදර්ශනයක් හැටියටයි අද මේ පන්නිල පන්සිලු යවන සමාජය මේ මහා ශාසනික මෙහෙවර අද මේ විදිහට දියත් කළේ. ඉතින් ඒ නිසා මේ අම්මල තාත්තල වෙන්න ඕන මෙතන ඉන්නේ ගොඩක් මේ අයගේ. ඒ අය ගොඩක් සතුටු වෙන්න ඕන. අනිත් දරුවෝ සමාජ විරෝධී වැඩ කරද්දී අපේ දරුවෝ එකතු වෙලා මෙහෙම හොඳ දේවල් කරනකොට, පින්කම් කරනකොට, මෙවැනි යහපත් දේවල් කරනකොට ඔබ ඒවට තව තව ශක්තිය දෙන්න ඕන, තව තව ආශිර්වාද කරන්න ඕන. සමහර විට වර්ධින තැන් නිවැරදි කරලා ජීවිත ඉස්සරහට යන්න මග කියලා දෙන්නට ඕන. ඒ සඳහා අද මේ පුංචි දේශනාව ඔබ හැම දෙනාටම උපයෝගී වේවා, ධර්මාවබෝධයේ පිණසම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන දෑත නළලි තියලා වැඳගෙන හැම දිනම දෙනෙ තඩවන් කරගෙන පින්කම් අපි හැමදාමත් වගේ නිමා කරන්නේ මව්පිය ගුණ ගායනා කරලයි. එනිසා කවුරුත් දෑත නළලි තියලා වැඳගෙන ඇස් දෙක පියාගෙන ඔබේ ආදරණීය අම්මා, ආදරණීය තාත්තා දෙන්නව සිහියට නගාගෙන අපි මේ කරපු සියලු පින්
අම්මා පච්චි දෙන්නටම අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. අනුමෝදන් වේවා. ජීවිතේ මම ඔබ වෙනුවෙන් අපේ අම්මා තාත්ත විඳපු දුක් කන්දරාව අනන්තයි අප්‍රමාණයි. ඔබව මාව හදල වඩල කවල පොවල පෝෂණය කරලා ලොකු මහත් කරලා ඔබ මම වෙනුවෙන් අම්මා තාත්ත කොච්චරනම් ජීවිතේ දුක්කින්දද. එනිසා ඒ දුක්කින්දපු ආදරණීය අම්මට ආදරණීය තාත්තට මේ පින් අනුමෝදන් වේවා. අපේ අම්මා අපිව දස මාසයක් කුස තුල දරාගෙන හිටියා. දුවේ පුතේ ඒ දස මාසෙ පුරාවටම විඳ දුක් කන්දරාව අප්‍රමාණයි. අම්ම විඳපු දුක් කන්දරාව ලියල ඉවර කරන්න කියල ඉවර කරන්න මේ ලෝකේ කාටවත් බෑ. අම්මා දස මාසය තුලදී සැරට කෑවෙන්නේ රස්නෙට වතුර ටිකක් අපේ අම්මා බිව්වේ නැල්ලෝ. එච්චරටම අපේ අම්මා අපිට ගොඩක් ආදරේ කළා. ඒ විතරක් නෙමෙයි අපේ ආදරණීය අම්මා අපිව බිහි වෙනකන් දින ගණගෙන කැලෙන්ඩරේ බල බල අම්මා රැය පහන් කළාලු. ඒ තමයි අම්මා කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි ඔබව මාව මෙලවට බිහි වෙන්නකොට පන්සලට ගිහින් බෝධි පූජාව තියලා බෝ හාමුදුරුවන්ගෙන් ඉල්ලුවා බුදුරජාණන් වහන්සේ මට මොනව වුණත් කමක් නැහැ මගේ දරුවට කරදරයක් වෙන්න එපා කියලා. ඒ තමයි අම්මා. ජීවිතේ විඳින්න පුළුවන් ඉහළම වේදනාව දුවේ පුතේ අපේ අම්මා හිලුවා. ඒකට කියනවා ප්‍රසූත වේදනාව කියලා. ප්‍රසූත වේදනාව විඳපු අපේ රත්තරන් අම්මා ඔබව මාව මෙලවට බිහි කරන දවසේ අම්මා ගිරිය යටින් කෑ ගහගෙන කුස පලාගෙන ලේ හලාගෙන මේ මහ පොළවට මස් වැදල්ලක් වගේ පුංචි ඔයාල මාව මෙලවට බිහි කරනකොට අම්මට දැනෙච්ච වේදනාව අපි කියන්න දන්නේ නෑ. අදටත් අපේ අම්මට ඒ වේදනාව මතක ඇති. අද ඔබ ගිහින් අහල බැලුවොත් ඇත්තද අම්මේ හාමුදුරු කිව්වේ මම් බිහි වෙන වෙලාවේ එච්චර දුකක් අම්ම හිලුවද කියලා. අම්මගේ ඇස්වලට කඳුළු වේවි අදටත් එදා වගේ මම්මට මතක නිසා. එදා ඒ තරම් දුකක් විඳපු අම්මා ඇඟේ දුවපු රතු පාට ලේ ටික සුදු පාට කිරි කරලා දුවේ පුතේ ඔබට මට පෙව්වා. අද අපි මේ දෙන්න බණ කියන්නේ අපේ අම්මා අපිට කිරි ටික දුන්නු නිසා. අද ඔබ උතන බණ අහන්නේ ඔබේ අම්මා ඔබට කිරි ටික පොවපු නිසා. ඒ කිරිවල ණය ගෙවන්න මටවත් ඔබටවත් මේ ජීවිතේ බැරි වේවි. අම්මා එදා ඉඳලා අපිව නැහැව්ව කැව්ව පෙව්ව සැතපෙව්වා. හැම ඉරියව්වකම ඉඳගෙන අපේ අම්මා අපිට ආදරේ කළා. අම්මා අපේ කැතකුණු දවසට දෙතුන් වතාව අයින් කළා. අම්මගේ ඇඟේ ගෑවුණා. හැබැයි අම්මා කවදාවත් නෑ බෑ කියලා කිව්වේ නෑ. හරි ආසාවෙන් කැතකුණු ටික පවා අම්මා අපේ අත ගෑවේ. ඒ තමයි අම්මා. අම්මා අපිව ටිකෙන් ටික ලොකු මහත් වෙනකොට අපිට කන්න බත් ටික හදලා දුන්නු අම්මා. විටක අපිට බත් ටික කවලා අම්මා බඩගින්න හිටපු දවස් දුවේ පුතේ ඕන තරම් තිබුණා. සමහර දවස්වලට අම්මා වතුර කෝප්පෙ බිව්ව කියලා කිව්වට වතුර එකක්වත් බොන්න අම්මට තිබුණේ නෑ. බඩගින්න නිදාගත්තු දවස් ගොඩක් තිබුණා. ඔබ අහලා බලන්න පුතේ දුවේ ගෙදර ගියාම අම්මගෙන් ඇත්තද හාමුදුරුව කිව්වේ ඔයා මං හින්දා බඩගින්න ගොඩක් ඉඳලා තියෙනවද කියලා. ඔබ අහලා බලන්න. ඒ තමයි අම්මා කියලා කියන්නේ. මැස්සෙකුට මදුරුවෙකුට වහන්න දුන්නු නැති අපේ අම්මා අපිව පාසල් ලවන්න කොච්චරනම් ජීවිතේ අපේ අම්මා දුක්කින්දද. සමහර වෙලාවට අම්මා අපිට ඉස්සර වෙලා අවදි වෙලා උදේට කෑම ටික හදලා අපිව නැගිටවල මූණ හොදලා අපිව ලැහැත්ති කරලා කොණ්ඩෙ ගොතල කොණ්ඩෙ පීරලා අපිව පාසලට අතින් අල්ලගෙන ගියේ. පාසලේ
ගේට්ටුව ළඟට ගිහින් පන්තියට යනකනුත් තම්ම දුර ඉඳම් බලාගෙන ඉඳලා ගෙදරැවිල්ල හවස අම්ම පැලෙයිනි වැට ළඟ බලන් ඉන්නේ පුතා දුවෙනකන් විනාඩියක් දෙකක් පරක්කු වෙනකොට කලබල වුණු අම්මා විගහට පාසලට දුවගෙන ගියේ අපිට ගොඩක් ආදරය කරපු නිසා. අපි පුංචි කාලේ අපේ අම්මා අපිත් එක්ක රෝහලේ දින ගණන් සති ගණන් මාස ගණන් එක දෙකට හිටිය කියන එක අමතක කරන්න එපා. සමහර වෙලාවට අම්මට වාඩි වෙන්න පුටුවක් ඇඳ ළඟ තිබුණේ නෑලු. අම්මා හිටගෙන කකුල් ලිදිමෙනකන් අපි ලෙඩ වුණාට පස්සේ අපේ ළඟ හිටියා. ඔබ මම දන්නේ නැති දේවල්. ඒ තරම්ම දුකක් අම්මා අපි වෙනුවෙන් ජීවිතේ වින්දා. අදටත් දුවේ පුතේ ඔබේ ජීවිතේ ලස්සන කරන්න හදවතින් ඔබට ආශිර්වාද කරන්නේ ඔබේ අම්මා. තාත්තගේ ලේ ටික සුදු පාට කිරි උනේ නැති වුණාට දහඩිය බින්දු බවට පත් කරලා රත්තරන් තාත්තලා අවුවට පිච්චිලා වැස්සට තෙමිලා ඔබ වෙනුවෙන් මම වෙනුවෙන් කොයි තරම්නම් දුක් ඉඳලා තියෙනවද? අපේ තාත්තලා අඬනව දැකලා නැති වෙති. මෙතන ඉන්න දරුවා තාත්තගේ ඇස්වල කඳුළු දැකලා නැති වෙති. ඒ කියන්නේ පුතේ තාත්තා අඬන්න දන්නේ නැහැ කියන එක නෙමෙයි. තාත්තගේ ඇස්වල කඳුළු නැහැ කියන එක නෙමෙයි. තාත්තා අපිට පේන්න කවදාවත් ඇඬුවේ නැහැ. තාත්තා හැඬුවේ රහසෙම. තාත්තා නින්දට ගිහින් කොට්ටි තෙමෙනකන් අඬපු දවස් ඕන තරම් ඇති. හැබැයි තාත්තා අඬුම අම්මටවත් දැනුන්නේ නැහැ අඬනවා කියලා. ඒ තමයි තාත්තා. ජීවිතේ අදටත් ඔබ මම වෙනුවෙන් තාත්තා දුක් ඉඳලා කළු වෙලා කැත වෙලා මේ අපි වෙනුවෙන් සල්ලි හම්බ කරන්න ගිය ගමනේ තාත්තට ලැබුණු දේවල් අපිව ලස්සනට හඳවලා තාත්තා කැත වෙලා ජීවත් වෙනවා. මේක තමයි තාත්තලගේ හැටි. එනිසා ඒ රත්තරන් ආදරණීය අම්මා අප්පච්චි දෙන්නට මේ පින් අනුමෝදන් වේවා. මෙච්චර මම වෙනුවෙන් දුක් ඉඳන අම්මා තාත්තා දෙන්නට අපි කොහොමද දුවේ පුතේ සලකන්නේ කියලා හදවතට තට්ටු කරලා අහලා බලන්න. සමහර වෙලාවට අම්මා තාත්තාද යහළුවන්ට අඳුන්වලා දෙන්න අකමැති ඇති. තාත්තයි අම්මයි කැත නිසා මතක තියාගන්න, ඒ කැත අම්මා තාත්තා දෙන්න තමයි අපි පෝෂණය කළේ. සමහර විට ඉස්සර පුංචි කාලේ අම්මගේ කටේ තිබුණු ටොපිය අරගෙන කන්න දඟලපු ඔයාලා අද තාත්තා අම්ම කාපු පිඟානේ බට්ටික කන්න කැමති නැතුව ඇති. එතනට අද ඔබපත් වෙලා ඇති. මතක තියාගන්න, ගිහි වේවා පැවිදි වේවා ඔබ අපි හැමෝටම ජීවිතේ මුල් තැන මුල් ගල තියලා දොන්නේ අම්මයි අප්පච්චි දෙන්නා. ඒ දෙන්න ජීවිතේ දිවිහිමින් රකින්න ආරක්ෂා කරන්න, ඒ දෙන්නට ආදරය කරන්න, මැරෙනකන් අම්මා තාත්තා දෙන්න රැකගන්න. මොකද නැති වෙච්ච දවසට තමයි ඔබට දැනෙන්නේ අම්මා කොච්චර වටිනවද කියලා. තාත්තා ළඟ හිටියනම් කියලා දැනෙන්නේ කවදා හරි ඔබව දාලා ගියපු දවසට. හැබැයි එදාට මහ තොරන් ගහලා කොඩි දාලා පින් දෙනවට වඩා ඉන්න කාලේ ගෙදර සම්බෝලයි බතුයි එක්ක හරි කන්න දෙන්න, ලස්සනට ඇඳුමක් අරන් දෙන්න අවුරුද්දට එක පාරක් කරේ, ඔය ඔක්කොම බැරි නම් ආදරෙන් කතා කරන්න අම්මට, ආදරෙන් කතා කරන්න තාත්තට, වෙන මොකුත් අම්මා තාත්තට ජීවිතේ ඕන නෑ. එනිසා ඒ ආදරණීය රත්තරන් අම්මා තාත්තට මේ පින් අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වේවා. ඔබට ළඟ ඉන්නකොට දැනෙන්නේ නැති වෙති දුවේ පුතේ තාත්තා අම්මා කොච්චර වටිනවද කියලා. අවුරුදු 9න් විතර මහාන මෙච්ච අපි දන්නවා අම්මා තාත්තා දෙන්න නැති අඩුව ජීවිතේ කොච්චර දැනෙනවද කියලා. හැබැයි අදටත් මේ තරුණ දරුවන්ගේ ඇඳුම් ටික හොදන්නේ අම්මා වෙන්නේ නැති, කන්න ටික හදලා දෙන්නේ අම්මා වෙන්නේ නැති, පන්ති යනකොට ඇඳුම මැදලා දෙන්නේ අම්මා තාත්තා වෙන්නේ නැති. අදටත් අම්මා තාත්තා ඔක්කොම කරන නිසා තේරෙන්නේ අම්මා තාත්තා කොච්චර වටිනවද කියලා. සමහර වෙලාවට තාත්තා පිච්චිලා හම්බ කරපු සල්ලි වලින් ෆෝන් එකට කාඩ් එක දාගෙන කෝල් එක අරගෙන බනින්නේ තාත්තටමයි. එතනටම සමාජයේ සමහර දරුවෝ පිරිහිලා. එනිසා මෙතන ඇති අම්මා තාත්තා දුදේහව
වඳිනාය සමහර වෙලාවට අම්මා තාත්තට වැඳපු දවසක් මතක නැති අයත් මෙතන ඇති මතක තියාගන්න ඔබේ අම්මා තාත්තා දෙන්නට උදේ හවස වඳින්න ඒක ඔබට ජීවිතේ ලොකු ආශිර්වාදයක් කරඳට උස් මහත් වෙනකොට අම්මා තාත්තට වඳින්න ටිකක් ලැජ්ජ වෙනවා ඇති මතක තියාගන්න ඔබ අම්මා තාත්ත එක්ක කතා කරන්න ලැජ්ජ වෙනවා ඇති ෆෝන් එකකින් අඳුනන්නේ නැති අයත් එක්ක පැය ගණන් කතා කරන ඔයාලා කන්න බොන්න ටික ළඟට ගෙනල්ලා දෙන තාත්ත අම්මගේ හිත රිදෙන්න කතා කරන පෞකාර දරුවෙක් වෙන්නටත් ඇති එනිසා මේව ගැන බුද්ධිමත්ව කල්පනා කරලා අම්මා තාත්ත දෙන්නට ආදරය කරන්න අම්මා තාත්තට සලකන්න අපි මේ වෙලාවේ අපේ රත්තරන් අම්මා තාත්තල මත උපදින හැම භවයකම මගේම අම්මා වේවා මගේම තාත්ත වේවා මගින් වෙච්ච හැම වරදකටම මට සමා වෙන්න ගහලා බැනලා රවලා එකට එක කියලා හිත රිදවල ඇති අම්මේ තාත්තේ ඒ හැම දෙයකටම මට සමා වෙන්න මම ප්‍රාර්ථනා කරනවා හැමදාම ඔයා මගේම අම්මා වේවා මගේම තාත්ත වේවා මේ පිංගෙන නිවන් දකීවා කියන පැතුම ඇති කරගෙන දෑත නලලි තියල වැඳගෙන ඇස් දෙක පියාගෙන පුංචි කවි කීපයක් කියලා අම්මා තාත්තට මේ විදියට අපි පින් අනුමෝදන් කරමු පාසලොත් වක සඳ ආචි සඳ කිරණයි අම්මා දසන්තයම සුවඳ කරන සුවඳ මාලයි අම්මා සුවඳ මාලයි අම්මා පසන් සිටින් මා පිළිබඳ සොයන බලන අම්මා වසන්තයයි මගේ ලොවේ ආදර මගේ අම්මා ආදර මගේ අම්මා දං කොඩ හේම සූර සූර කේවලු මගේ අම්මා වලඳේ හොඳම කොටස අනලා කෙව්වෙත් මගේ අම්මා අනන්තවත් මගේ අතින් වැරදි වුණා අම්මේ හිතරි දෙනා වචන කියලා බැනලා ඇති අම්මේ ඒ සියලුම වැරදිවලට සමාවෙන්න අම්මේ මේ පිංගෙන මතු දවසක නිවන් යන්න අම්මේ මේ ජීවන ගමන් මගේ හැරවුම්
hari maga giye pimbare u piyanani pimbare u piyanani sip sat di nuven sada satutuni piyanani sit sanasa pataminivan obata mage piyanani sit sanasa pataminivan obata mage piyanani dahadiye kat pollo vehla hedu vedu piya කන්න දුන්නු පියා හේනේ කුඹුරේ වැඩ කරලා සල්ලි හේව්ව පියා මෙතේ වන්දකින් පියා අම්මායික මේ භවයේම නිවන්දකින් පියා සාදු සාදු මේ මොහොත තුල මේ සිදු කරගත්තු තුම් පින්කමේ බලය පළමු කොට දෙවියන්ට අපි අනුමෝදන් කරනවා සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේ පිහිට ආශිර්වාදයේ රැකවරණේ පන්නිල පන්සිලු යවන සමාජයේ සභාපතිතුමන් ඇතුළු සංදීප ඇතුළු එලේකම් භණ්ඩාගාරික ඇතුළු අනිකුත් තරුණ දරුවන්ට ඒ වගේම මේ වෙනුවෙන් ඊ අයට ශක්තිය දුන්න උර දුන්න මේක මෙහෙම කරන්න කියලා අවවාද කරපු වැඩිහිටි දෙමව්පියන් ඇතුළු හැම දෙනාටම අද බණහන්න මේ ශාලාවට එකතු වෙච්ච ලොක කුඩා හැම දෙනාටම උතුම් දේව පිහිට ලැබේවා දේව ආශිර්වාදය ලැබේවා දිව්‍යොත් පතන බෝධියකින් නිවන් දකීවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු ත්වං සදාති එවගේම නමින් අභාවයට පත්තුණු ඒ තරුණ දරුවන්ගේ නමින් මිය ගිය හැම දෙනාටමත් මේ ගමේ වැඩිහිටියෝ හැටියට මේ වගේ සමාජීය ආගමික කටයුතු කරලා මිය ගියපු ගොඩක් අය ඇති හැමෝටමත් මේ පින්කමට ආපු ඔබේ නමින් මිය ගිය හැම දෙනාටමත් රණවිරුවන්ටත් එවගේම මේ සම්බුදු සසුන මෙනුවෙන් බොහොම සැදහින් කටයුතු කරලා අපවත් වුණු නායක ස්වාමින් වහන්සේලා ගංගොඩවිල සෝමහාමුදුරුව ඇතුළු අපවත් වුණු සෑම ස්වාමින් වහන්සේ කෙනෙකුටත් රට දෙවෙනිවෙන් දිවිපිදු රණවිරුවන්ටත් මේ පින් ලැබේවා ඒ හැම සුවපත් වේවා නිවන් දකීවා කියලා සාදු කියලා පින් දෙන්න
idam me nyatinam hoto sukita idam me nyatinam hoto sukita huntu nyatayo idam me nyatinam hoto sukita sadu kiyanda me pinkama siddakala pannila pansilu yavana samajayata tama masa 3 me masa 3 ki tama adu kalayak tula taruna daruwa 30k vithara ekata ekathu vela me pinkama bohoma abhimanayen siddakale tawat boho da idiriyedi karanna puluwan kiyana eka gamatama palattatama pennala demi enisa api aashirwada karanawa e daruwa hema denatama tawa tawat meveni සාසනික කටයුතු යහපත් දේවල් සමාජයට ගමට රටට සිද්ධ කරන්නට මේ සමිතියට යවන සමාජයට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා සභාපතිතුමන් සංදීප ඇතුළු හැම දිනාටම තුනුරුවන්ගේ පිහිට දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය උදා වේවා සියලු දෙනාටම අනාගතය තුළ මීටත් වඩා යහපත් කටයුතු සමාජය තුළ සිදු කරන්න මේ දරුවෝ හැමෝටම Nirogi sampatti elebeva, AI karana kiyana adhyapana katayutu, rakhi raksha katayutu siyalla dinin dine diunuwata patvela, AI ge anagata jeevithe, vasanavanta jeevithayak bavatama patveva kiyala prarthana karan, AI ge passen indagena amma taattala, wedi hitiyo me pinkamata AI karana de diha balan hitiya, e nisa thamai me pinkama lassana one, ithin e nisa ඒ හැමෝටම වැඩි හිටි ඔක්කොම ආවද මේ පින්කමට බනහන්න. එනිසා මේ පොඩි දරුව කරන වැඩක් අපි මොකටද යන්නේ කියලා පස්ස ගහන්නේ නැතුව මේ තාත්තලා අම්මලා ගොඩක් අය පින්කමට ආවා. ඒ සියලුම දෙනාටමත් අපි ආශිර්වාද කරමින් සෙත් ප්‍රාර්ථනා කරමින් එවාගෙම මේ පින්කම ඉතාම පැහැදිලිව සිද්ධ කරගන්නට අවශ්‍ය කරන මේ ශාලා පහසුකම් ලැබලා දුන්නු මේ සියලුම දෙනාටමත් අපි පුණ්‍ය අනුමෝදනා කරමින් ආශිර්වාද කරමින් අපි මේ උතුම් පින්කම මෙසේ නිමාවටපත් කරනවා ප්‍රාර්ථනා කරමු මතු සංසාරේ ඔබ අප හැම දිනාටම ජාති ජරා ව්‍යාධි මරණ දුකින් නිදහස්ව ලබන උතුම් නිවනින් නිවී සැනසෙන්නට මේ පින පාරමිතාවක්ම වේවා නිවන් පිණසම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න ඔබ හැම දිනාටම තුනුරුවන් සරණින් යහපතක්ම වේවා අප විසින් කරන අවසාන පැතුම මේ විදිහට සිද්ධ කරලා මේ ධර්ම දේශනාව නිමවටපත් කරනවා සාරද නිරද චන්ද මරිචි කීර සමුද්ද සමුට්ටිත වීචි දේව නාන්දි ජාල භාසනකාරී රාජති බගවා පණ්ඩර කිත්ති ඔබ හැම දෙන අද මෙහි ආවානේ දෙසු යුග බණකට හිත පෑවානේ එපිනෙන් මාත මාතු දිවි අවසානේ හිමි වේවා හැමතම නිරුවානේ අභිවාදන සීලස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු හැමදෙනාට තුනරුවන් සරණයි